යිබෝවන් ඔබේ කොන්නේ ස්වාධහින රුපවාහිනී සවසහයයි එහ ප්‍රධහන පවත්විකාශය සමකයේ. ප්‍රථමෙන් අවධානය ප්‍රධාන ප්‍රෞද්ධී සිරස් තලවෙත. කොරෝනාව රට යළි සලිත කරයි. කන්දකාඩුවේ පනස් හයකටත් භර්විල කාර්තාවකටත් කොරෝණා බව හෙලිවෙේ. ත්‍රස්ත වැඩ ගැන බුද්ධිවාර්තා දෙන්න උත්සාහ කළක්. මසිරිත් වයිදිරත්නත් ම ගෑරලා ඩාකොටික් කුඩු බෙළෙන්තන් හොරෙන් අච්චු ගැසූ මුදල් නෝට්ටුත් එළියට කොරෝණ විදුලි බෙලට සහනයක් දෙන්න ආණ්ඩුව සූදානම් චීනයේ නීතිය නිසා හොන්කොන් අයට තවත්වාසියක් ඔොස්පෙලියාවටත් බිීසා වරම් ද්‍රක්්යට ඇබැහිබුවන් පුොනරොත්තාපනය කරන කන්දකඩු මධ්‍යස්ථානයේ බ්‍රැඳවූ පන් හා කාරිමණඩලයේ PීCRR. පීක්ෂාවට ලක් කල පිරිස අතුරින් පනස් හය දෙෙනකුට නව්‍ය කොරුණා වෛරසය ආසාධනයේ ව ඇති බව රජි ප්‍රෘක්ති දෙපාර්ථමේන්තුව නිබේතනය කරනවාා. එම මධ්‍යස්ථානයේ උපදේශිකාාවකටද වෛරසය ආසාතනය පුනා. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් සහ, කාර් මඩලය PසිCR පරේක්ෂණවලට යොමුකිරීමෙන් පසු, තුන්සිය පහලොස් දෙනෙකු කොරුණා ආසාධිතයන් නොවන බවට තහවරු වීක් තිබෙනවා. ්‍යොරන ෛරසියයාසාධනය වූ වැලිට න්ඳනාකාරයේ රැඳ වූෙකු පසු කියද සොයා ගැන. හ මසතුනකටා සන්ද කාලයක් කන්දකඩුවහි පිහිට. මදරෝ විවලට ඇබැහිවුවන් පනරත්තාපන කර ධ්‍යස්ථායේ පනරුත්තාපනයට ලක්ක ලයිකු බයි රජ පෘති අ ්‍යයක්ක්ෂ නාල් නාලකල්ලුව පමහතා සඳහන් කරන්නේ මේ අනුව කදකඩු න්ධ්‍යස්ථනයේ පුනරුත්පනේ ලබනය සහ කාරි මන්ඩලියය හරසේ පනහකටසන්න පිරිසක් PCR පරක්ෂයට ලක්කරතිබෙනවා. එහිද පනස් හිදිනෙකුට වෛරසියාසාධන ඇති බට හඳනාගේ ඇති බවට සෞඛ්‍ය සේවා ්‍යක්ෂ නරල් ශේ. නියිද අනිල් ජසින් මහතා ැනු ද ඇැයි රජ ප්‍රෝති අධ්‍යයක්ක්ෂ නල්වරයා සඳහන් කරවා මෙ අත්‍ර ර්වි ප්‍රේශවදී කොවි ාස ති කාන්තාවක දැස හඳුනා ගැති බවා ඇයකන්දකඩ ධ්‍යස්ථයේ නරුත්පන බම අයගේ උපදේශකාාව කලෙස සේවේ කරඇති බයි සඳහන් වන්නේ. මේ සහන්න්නේෙන් තවතුරොත් පීසිCR පරේක්ෂණ මෙෙන්ම නිරෝදාහහින ක්‍රියාවලේද අකන්්ඩ වසිදු වනවා. ික න්ධනාකාරය රැඳ වූුවෙක කරුණ ආසාධතයකු බවට හපුරුව මත් සමග ඔහ සු කළ පිරිස සහ න්ධනාාරේ කාරරි ම්ඩලේ PCR පරක්ෂණ වලට යොමු කරුණ. පන්දනාාරය වත් පිරිසක් නිරෝ ධහනට යොමුකිරීමටද පේෙරකත් බව සෞඛ්‍ය සේවා යක්ක්ෂ ජනාල් ශේෂක්න වයිද අනිල්ජ සිංහමතා ප්‍රකාශ කළ මේ වැලිකඩ කිව්වාම සමස්ත බන්ධනාගාරයනොය මීට අදාළ වෙන්නේ මේ පුදගලය රැන්ඩ ම ප්‍රදේශය එහි රැඳවියන් නිකසිය ඇත්තා හතර දෙන්නේ ගොවිද දහනේ නෝට බවට හඳරාගෙන. ය රැඳවියන්ට ේවේ සපවන බන්ධනාගාර කාරය මණ්ඩලේ ඒ වගේම සමහර පිටස්තර කාය මණ්ඩල එම අය එකසිය හතලිස් එක් දෙනෙක්ගේ පCRර් පරීක්ෂණ කරලා තියෙනවා ඒ සියල්ල කොවිද්දාහ නමේ නෝඩ බවට හඳුනාගෙන තියෙනවා ඒවගේම මේ පුද්ගලයා කන්දකාඩු ඉඳලා වැලිකඩ රැගෙන ඒේදී පොළොන් අරුව බන්ධනා ගාරිය රැක් ගත කල්ල තියෙනවා එහි ආශ්‍රිතතියන් වන එම බන්ධනගාරයේඉක්ුලොස් දෙනගේ පිCRර් පරිීක්ෂණ කරලා තියෙනවා එම පCR පරිීක්ෂනාත් කොවි දහන මේ නෝන බවට තහුරු වෙලා තියෙනවා මේ අඒකම ස්ථානයක තියන්නේ නැහැ සේන පුර කියන පුනුරුත්තාපමන මධ්‍යස්ථානට රැගෙන ගොස් තියෙනවා ඒ එකසියහතලි සතරයත් PCR පරීක්ෂණ අද දින පැත්. බාහිට සමාජය තුළ පCR පරීක්ෂණ සිදු කිරීම ක්ඩම ප ක්‍රියත්මක කරන බව සෞඛ්‍යංශ පවසනවා බාහිර පරිස්සරෙන් අපි රෝගින් වාර්තාවන්නේ නැහැ දිලනපතාම රජාව තුළ අහම්බු නියදිවල මේ PCR පරීක්ෂණය කරනවා ඒවාගේම රොහල්වලට පැමිණෙන කොවි් ධනාව හා සමාන රෝගෙන් රෝගලක්‍ෂණ තියෙනකෝගන්ගේ සම්ප බගෙනම දිගින් දිට කරනවා නීති විරෝධීවලංකාවට කෙනෙක් පැමණිවන බෝට්ටුමගේ ඒගේ පැමිණෙන්න්න පුළුවන් හැකි ප්‍රදශනවාද කියලා හඳු ගැන ඒ ප්‍රදේශවල මේ ප්‍රජාවතුළ පිසේ පීක්ෂණ සිදුකිරීම වැඩි කරලා තියෙන තෙන්න් යම්කිසි විදිකින් කොතනකින් හරිවිදියට සමාජයට මේ රෝගය ්‍යපත වලා තියෙනවාව අතනි දෙවනි කල්ලා ඇැවීම අධානම තියෙන. ඒ නිසා තම අපි ජනතාවට කියන්නේ නිතර නිතම පුද්ගල දුගස්ත භාවය පවත්තා ගැනීම තියෙන වැදගත්ම. මේ අතර ිරටින් වාර්තාවන කරුණ රෝගින්ගේ සංක්‍යාවත දහසේකසිය පන. දෙකක් බව පසන්ගතරෝග වි්‍යායකේ ප්‍රශ් කල ඉන්නෙ හස ව හැත නදෙනකු මේමනිවිට පුර්ණසුුව ලබාබෙනවා එයනුව රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ පුදගල නිකසේ හැට දෙදදිනිෙු පමණයි. කොරුණ බවට සැක සහිතව පනස් හහිදිනෙු ෛධ්‍යීක්ෂණයට ත රෝහල් වල ප්‍රතිකාරණ බනවා. ඕුණ ඩසි ආසාදධන වේ සිි නවික හමුදාවේටසියාන හත්ත්‍ර දෙනකු පූර්න සුව ලබර හල්වරින් පිටව ගොස්තිබෙනවා ඒයදිනේද නවික හමුදා සසාමාජකින් දෙදනෙකු පූර්ණ සුව ලැබ බ නවික හමුතාව ප්‍රකාශ්ශ කරනවා. වැලිකන්දරෝහලෙත් තෙල්ද නීරෝ හලත් ප්‍රතිකාර ැබූද දෙනකුයි සුවල්ලලාාපිට වගේ. wie ට සිි ක රට පැිණීම වැ පරිले ட்ட. 32 සි ක යා ට දෙන को අ ම වට පැමි. විශේෂ ක ාජ පක්क्ष න්තටට ැිණ PCR පණවලට luckக்கර. තු නි න අ්‍ය्य ථ වෙත එම පිසයම කිීම ු. ම හද කද ර නි දහන වූ පුදගලින් නු දෙනක නිවැ බලාපිට ග කිය සිංපුරුව සිට මෙරට පැමිණි පරිසකයි, මෙම ධ්‍යස්ථානයේ නිරෝදහනයට ලක්කරුණ. ජාපනය ොළඹ ලාවත, නුවර ගම්පහ අවිස්සාේල සහ ගලියන ප්‍රදේශවල පදිචි පරි. විශේෂ බස්්‍රත යොදවමින් පිටත් කරහරීමටයි යොදහමුද පීවර ගත්ති. ol පු නිरो ධ्यस्थ නිरो ක් එකසි ැටහ දෙෙ को කටතු අවස කර ලා ට ව කිය. සිට ට පම විද ්‍රිකෙන් පිසකకు ධ्यथ ධහණයට ක්. ස కල්ප වි හමු माධ्यस्थాन ව නිरो හි අවස කළ පන හ දෙෙ කටතු ක ස ක නි ලා ත් . माධ्यथने වි හ තිස් ෙ रो වස කර ෙනවා ල්ප माධ्यथా නිरो ධහ සන් කර පිට ව පිරිස පනස් දෙ ක් වනवा. කනායි ජායන්त्र්‍ර ග න්තටු කළේ පිහිට වූ විශේෂත අනුක ජීවවි්‍යාර සසයි ගාරය අද වෘත කෙරුණා. මෙම जीව වි්‍ය රසයිනා ගරයෙන් දිකට PCR පීක්ෂණ පන්සසියක් පමන ක ැි පරිදි සකස් කරතිබෙනවා. එයනු පෑ දෙක් තුළ PCR පීක්ෂණ අු හයක් සිදු කිරීමටයි සලසුම් කරතිබෙන්නේ. එම පීක්ෂ වාර්තා පැහතරක්තු බාග නි්‍රද පහසුකම් පවතිනවා. මෙම රසනාගරය මගින් ලබා ෙන්නේ ජාතින්තර වශයෙන් පිළිගත් PCR පීක්ණ සහතකයක්වීම විශේෂත්වයක්. මෙ අතර නව්‍ය කොරෝණා අවධානම තිබිය දීම පාසල් මෙන්ම පොදස්ථාන විවෘත්ත කිරීමට ඇමෙරිකා රජය ක්‍රයාා කරන බවට විදෙස් මාධ්‍ය චෝතනා කරනවා. ඇමරිකාේ කොවි ඩාසාධ්‍යන්ගේ සංකව මිියන තුන ඉක්මවාකෘස්ති වෙනවා කොවි්දහනේ සංග තත්ව ්‍යපතවීමේ අනතුර . එක් දෙනක් තුළ ඇමරිකාවෙන් වාර් තවු වැඩිමරෝකින් සංඛ්‍යාව ඒ තිදින වාර්තාගුණා. හැටෙක් දහස්තුන්ේ තිස් හතරක් ලෙසින් ෙට පෙර එක්දිනක්තුළ එරටින් වාර්තාවූ වැඩි මාසාධතයන්ගේ සංඛ්‍යාව පසුගේ ජනිි දෙව නිදින වාර්තාව අතර එම සංඛාව පනස් පන්දහස් දෙසේ විස්සා. බේවන විටමරිකාවිෙන් වාර්තවන මුලවාසාධත්‍යන්ගේ සංඛ්‍යාව, තිස්සෙ ක්ලක්ෂ පනස් නවදහස් හර්සය පනස් හත දක්වා ඉහළ කොස්තඇති අතර වාර්තාවන මරණ සංඛාව, එක් ලක්ෂ තිස් හතර දහස් අටසේ හැටහතා. ොවි 19 හෙවත් නව්‍ය කරුණා වෛරසයල් බෙවන විට ලූපුරා එක්කෝට විසේ ලක්ෂ සූහතර දහස් දෙසේති සට දෙනෙකුට ආසාධනී වෙේතිබෙනවා. සුවලබයිති රෝකින් සංඛ්‍යාව හැත්තෑ ලක්ෂා සූ පන්දහස් එකසේ විසින් අවයා. වෛර සසාධනය හේතුවෙන් මරණ පන්ලක්ෂ පනස් දෙ දහස් හර්සේතිස් පහක්වාර්තා වනවා රටවල් හසුවයක්න් පාලන ප්‍රදේශශය දහතුනක වරසේ ්‍යප්තව ඇති බවයි ලක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සියාවේ කොවි ඩ අධ්‍යන් සං්‍යාව ක්ෂ හතඉක්මවා ගොස් ඇති බව වර්ත වනවා ගත පැවිසි හතර තුළදී එරටින් අවාසාධිතයන් හයිදහස් පන්සේ හැට දෙකක් ස්වා කැරුුණා, වර්තාවන මරණ සංඛ්‍යාව, දස දහස ඉක්ම වාගොස් ඇති බවයි විෙස්මාධ්‍යපෙන් පාතින්නේ. තූ පෑ විසිහතර තුළ ඉදියාවේ කෝවි ඩාසාධත්‍යයන් විසි පන්දහස ටාසන සංඛ්‍යාවක් වර්තාාවී තිබෙනවාා ඒයින්දියාවේ වැඩිම දෛනිි සාධතයන් සංඛාවලෙ සයි සටහන් වන්නේ මෙබන විටින්දාවේ සමස්ත කෝවි ඩාසාධතයන්ගේ සංඛ්‍යාව, හත්ලක්ෂ හැ නව දහස් දෙසේ පනස් හතා. ගතු පෑ විසිහතර තුළ සිතපු මරණ හාරසයසූ හතත් සමකින්. එරට සමස්ත කොවි් මරණ සංඛ්‍යාව වෙසෙක් දහස් එකසේ හැට එකක් දක්වා ඉහළ කොස්තිබෙනවා. COොවිID-19 වරේ ආසාධනේ බපුප්පුත් කලයන්ට මොලේ ආශත්‍රිත, ද ඇවීමේ අධානමක් ඇති බව විද්‍යාඥන් අනතුරුවන්ග වන මෙමතත්වේ මත ස්නා ආශ්‍රිත බාද ඇවීම මෙන්ම බෙවිධ සංකුල්ලතා ඇතිවිය හැකි බවයි ඔවන් පෙන් පාතෙන්නේ ්‍රිතාන්යේ Londonඩන් සරසබේ විද්‍යාඥන් පිරිසක් සිදුකළ පරීක්ෂණයේ දී ආසාධනපු රෝකින් හතලිස් දෙනෙකු සම්බන්ධෙන් සිදුකරන පරීක්ෂණ වලදී මෙම තත්පේ සහිත පුද්ගලයන් හමුවී තිබෙනවා. එම රෝකින්ට කම්පනයන් ස්නායුහානි මොලේ ක්‍රියාකාරිත්පය තාවකාලික වඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන් පාඇති බයි වි ස්සාමාධ්‍යවාර්තාසද. හ <laughs> කන්නේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජාතික බුද්ධිප්‍රධහනී සිරමෙඩ්ිස් මහතා විසින් පසුගිය රජයේ ආරක්ෂ කලිකම්වරුන් වන කපිල වෛද්‍යරත්න සහ හෙම සිරි ප්‍රනාන්දු යන බහත්වරන් හමුුවීම සඳහා අවස්ථාවන් කිහිපයක දීම ඉල්ලීම් කළද. ඊට අවස්ථාවක් නොලැබුණු බව පස්කු ප්‍රහාරය පිළිබඳ විර්ශණය කරන ජනාධිපති කොමිසමේදී අද අනාවරණයබනාා. මෙෙන්ම ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය ආරක්ෂක මාත්‍යංශයේ ආයතන වයුහයට ඇතුළත්ව නොතිබූ බවද අද දිනේදී කොමිසමහමුවේ සාක්ෂි ලබාදුන්, යොදහමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලේ ජේෂ්ට මාණ්ඩලික නිරධාහරිවරයකු සඳහන් කලාක්. ස්ක ප්‍රහර පිබඳ විර්ශය කරන ජනධීපති කොමිෂන් සභාවේදී අද සාක්ෂි ලබාදුන්නේ දෙද හස් දාහත දෙදහස්ධහනේකාලේ තුළ ජාතික බුද්ධි ප්‍රධහනි කාර්යාලේ සේ කළ යොදහමදා බුද්්‍ය අධ්‍යයක්ෂ මන්ඩලේ ජේෂ් මන්ඩලික නිල ධැරිරයෙකුයි. සති සෑම අගරවාදා දිනකම ආරක්ෂකලකවරයාගේ ප්‍රධනත්යෙන් බුද්ධි සමමාෝචන රැස්සී ආරක්ෂ මාත්‍යංශීදී පැවැත්වූ ව සාක්ෂි බාද ආරම්භ කරමින් බුද්්‍යයක්ක්ෂ නිල ධරයා සඳහන් කළ එම සමාලෝචන රැස්වීම දෙවෙෙන වන්නේ ජනාධිපතිවරයා ආග්‍රමාත්‍යවරයාගේ ප්‍රධනත්වෙන්ටරත්වෙන ජාතික ආරක්ෂක කවුන්සිලේට පමණක් බයි සාක්ෂී ලබා දෙමින් ඔහු වැඩදුරටත් සඳන් කේ ජතක බුද්ධි ප්‍රධානිකායායට බුද්ධයක්ක්ශමගින් ලබෙන තොරතුරු අධ්‍යයනය කර බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරි පත් කරන බවයි ඔහු පෙන් පාතුන්නේ තුරුව කොමසම ක්ෂිකරුග විමසාසසිටහි ජාතික බුද්ධ ප්‍රධනයා ෙසකටයුතු කළ සිරමෙන්්ඩස් මහතා ආරක්ෂක ලකම්වරුම් සමග මේ සබන්ධෙන්සාකච්චවක් පත්වාත් තිබේද යන්නයි. ඊට පිළිතුර බාදවින් සාක්ෂිකරු සදහන් කළේ එතන විශාල ප්‍රශ්ණයක් තිබුණා අපි විශ්ලේෂණය කරන කරුණු ආරක්ෂ කලෙකම්ට ඉදිරි පත්කිරීමේදී විශාල පරදරයක් තිබනා යන්නයි වැනික් කරුණු පි බඳව ආරක්ෂක කලකම්වරයාට පෞද්ගලිකව ඉදිරිපත්කිරීම සඳහා ලිපිකුණු රැකින ගියත්. ඒවා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කමුන්නො වූ බව කොමිස්ස හමුවේ අවධහරණය කලාා. සතියකට දෙවතාවක් පෑක හෝ දෙකක කාලයක් අදාල් විශ්ලේෂණයන් සඳහා ලබා දෙන ලෙස අරක්ෂක ලේකම්වරයාගින් ඉල්ලීම් කර තිබුණද වසර දෙකකකාලයක් තුළ ඊට අවස්ථාව හිමින්න වූ බව ිසමහමේසාක්ෂී ලබාදමින් බද්ධ නිලද හරියක්ක් සදහන් කලා. එවිට කොමිසම විමසාසිටි ඔබ සඳහන් කලාරක්ෂකලි කවරුන් කවරුන් දෙන්න. ඊට පිළිතුර ලබඳන් සාක්ෂිකරු සහන් කළේ කපිල වෛද්‍යරත්න සහ හෙම සිරී ප්‍රාන්දු යන බහත්තරුන් අරක්ෂක ලිකවරුන් ලෙස දුරේ කටයුතු කළ බවයි. මෙ අතර දහස් දහනවය අප්‍රීල් වෙසෙක්වැෙන දින බෙරට සිදුවූ පස්කු ප්‍රහරේ මහමොලකර වූ සහරන් හශී පිලි බදව බීත පෙර බුද්ධිතොරතුරුල බීතිුණේ දයන්න සාක්ෂිකරගෙන් කොමිසන එහිදීබීම සාසිටියයා. පිළිතුර ලබා දෙමින් බද්ධ නිලධහරයා කියයා සිටිය ඒ පිළි දබ තමන්ට බොෝ තොරතුරු ලබේ තිබ බවත් අද වනවිට ඒවායෙන් බහුත්තරයක් වි්‍යෘත්ත ොරතුර වී ඇති බවත්ය බුද්ධි සමාෝචන රැස්වීම් වලදී තමන් සහරන් හශීම් පිළි බඳව කතා බහට ලක්වී යුතු බව ප්‍රකාශ කළ බවත් ඔහු මෙහිදී කියා සිටිය එෙන් අවස්තාා දෙකදී බුද්ධි සමාලෝචන රැස්වීම් න්‍යයපත්ව සඳහා ඇක්විට ෆ් මොහොමට් ස හරාන් ජනුවෙන් තමන් සටහන් යදු බව ඔහු කොමිස හමුවේ සාක්ෂී ලබාදුන්න අදාල කරුණු පිළිබඳව පසුගගේ රජයේ අවධානයේ යොමු නොවූයේ බැඩි වශයෙන් සහිධියාව සහ නැවත පදිංචිකිරෙන් පිළි බදව ඔුන්ගේ අවධානයේ ජොමුීතිබූ බැවින් බව, බුද්ධිනිල ධහරයා කොමිසමට කියා සිටයා. පසුගේ රජය අන්තවාදය හෝ බුද්ධිතොරතුරු පිළි බව අවධහනයක් යොමු නොකළ බවද කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් බුද්ධිනිල දහරයා බැඩිදුරටත් අනාවරණය කලා. අතර පස්කූ ප්‍රහාරය පිළිබඳසිදු කරන පොලස් විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපුූ ආරක්ෂ කලේකම් හෙමසිරි ප්‍රනාාන්දු සහ, වැඩතහන්ට ලක් සිටන පොලිස්පදී පූජිත් ජයසුන්තරයන මහත්වරුන් අද තිනටතුන් එම විමර්ෂණ ඒකකය වෙත පැමිණ සිටයාා. මාර්තු අපප්‍රේල් හා මැයි මාසවල විදුලිපිල් සම්බන්ධයෙන් සහන ලබාතිෙන බව අමාත්‍ය ආචාර බන්ඳු ගුණුවර්තන මහතා ප්‍රකාශ කලා කැවිිණු තිරෙන දැනම් දිම සඳහා රචේ ප්‍රෘ්තිධ දෙපාර්තමිතුයි පවැති මධ්‍ය හමුුවේදී එමහතා මේ බව කියා සිටේ. බිදුව සිට අනුවදක් යුනිට් පරිභෝජනය කරන්න පාරිභෝගකයන්ට මාර්තු අපප්‍රේල් මැයි කියන මාසතුන සඳහ. සියයට විසිපාක ගාස්තු අඩුකිරීමක් කරන්න. හවත් මාස තුනක කාලයක්ඒ බිල්පත ගෙවීම සඳහා ලබාදින්. පමාකාලය වෙනුවෙන් කිසිදු දඩමුදලක් අය නොකිරීම්. මොන මෙ හේතුවන් නිසාවත් විදුලිය විසන්දි නොකිරීම්. කියන සාහනයන් ජනතාවගේ පැත්තට ප්‍රධානය කරන් මේ යෝජනාව ඉදිරිපත් කලා. අ මේ සාහනය තවදුරටත් වැඩි කල්ලා. සුවසානයක් විදිටම සැපීම සඳහා. ලබන සති නැවත මේ පැකේජයේ හැබින අනුමැතියට ඉදිරිපත් කරට කියලා. එල්ලා සිටිය. මේ දීරතියෙන සහනටික අඩු වෙන්න. ආද පුවත්පොත්තොල දක්ොල තිබන එක අවසාන තිීරණේ නොවේ. ලබන කැබිනට බන්දයත් තමයි. අවසාන තිීරණ ලැබෙන්. අපනයින ආදායිම පසුගේ මාසේදී ඉහළ ගොස්ඇති බව අමාත්‍ය රවේ් පතිරන බහතා මෙහිදී පෙන් වාදුන්නා. මේ දෙදහස් විස්ස ජනිමාසේදී. ප්‍රථම වතාවට ලංකාවේ අපන අනාදායම ආනයන වියදමට වඩා වැඩිවෙලා තිබෙනවා. අපනා අනාදායමසුග්‍යිය ජුනිමාසේදී ඇමරිකානු ඩොර්මිලියන එක්දාහ විස්සක් දක්වා වැඩි වෙලා තිබෙනවා ඒ විශෂත්වඇතමයි අපිඉතාම කෙටිකාලයක් තුළදී කොවි ඩර්බුදයෙන් පසුව නැවත අපි අපේ රට නගස්්‍රවන බවට තාහොද සාධකයක් ලබිලා තිබනවා. රේගෝමකින් රජසන්තක කළ මෝටු රත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගක පිළිබඳ අදහස් පල කරුණා. ගුව විසින් භාරයටට ගෙනන රජ්‍ය සන්තක කොට ඇති. මෝට රත යුද හමුදාව සහ රාජ ජයතන විසින් කරන ඉල්ලීම් මත ඒ අතන සහ මුදහැරම් සඳහා අනුමැති ලබාද ලතිබෙනවා. එසේ මුදාහරීම් සිදු කරන විට දැනට රේගු ආපනතියේ විද්‍යවිධානයටතේ කටයුතු කරෙන නඩු කටතුවට සම්බන්ධවාහන इस අපහරණය කරෙන්නේ එනහ. එවැනි හඳුනාගත් මෝට රත්ත සඳහා තීරු බදදු ෝ බඳදු නිදහස්කරීමක් සිදුකරන්න අවශයි එක් එකක් ඉල්ලීම අදා කරෝල් නරල්වරයාගේ නිර්දේශ මද මහබන්්ාගර ඒකම්වරයාගේ අනුමැතිය සහිතව ඉදහස්කිරීමටත් එම අදාළ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව රාජ්‍යසන්ත කරන ලද මෝට රත පහරණය කිරීමටත් ැබිේ මණඩ අනුමැති ලැලබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ, පොලිස් මද්‍රෝ්‍ය නාශක කාර්යංශයේ නඩු බහන්ඩ ගබඩාව, රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ නිරතහරින් අද පරක්ෂාවට ලක් කලා. ඒ කොළඹ ප්‍රදහන මහේ ශ්‍රාතන් ලංකා ජයරත්න වෙනවිය ඊයේ ලබාතුන් නියෝකයට අන්වයි. ඒනුව අපරා පරිීක්ෂණ දොර්තමෙන්තු පිහිි ොඩනැකිල්ලේ තුන් පෙනි මහලේ ස්ථාපනක කරඇති පොිස් මත්‍රව වනාශික කාර්යංෂ වෙත පමණි රජීර් වස පරීක්ෂක දෙපර්තමන්තු නිල ධරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමන්තුවේ නිල ධහරින් සමග ය පරීක්ෂාවට ලක් කලා. අතනංගුටකත් හෙරයින් ජාවාරම් කරවන්ට විකු භ කිය සිදිය සබන්ධය ැනට පොලස් නිරධහර ැතුු විේක් දෙෙකු රහස් පොලි සත්තරගුවට පත්වසිටෙනවා න් ොස් දෙෙකු ඒ කොබ ප්‍රධන හිස්ත්‍රාත්ව ඉදිරි පත් කිරීමෙන් පසු ලබ විේක්වෙන්දා දක්වා රක්ෂීත බඳධනාකාරගත කෙරුණා මෙම සකරුවන් අත්තරගුවටකත් හෙරුවයි, නඩු බහන්්ඩ ලෙස අධිකරණීට ඉදිරිපත් නොකර මද්‍රම නාශක කාරයයක්ංෂයේ, නඩු බහන්ඩ ගබඩාවේ තාගෙන සිට ඇති බව. යච ල්ලට ජෙනරල් දලීප පිරිස් මහතා එහිදී කියයා සිටයා වැටලීමක් කළ පසුන් අඩු බහන්ඩ අධිකරණයට ඉදිරි පත් කළ යුතුවද එම සැකරුවන් ඒවා බාගෙනැත්තේ කුමල හේතුවක් මතදයන්න කොලබ ප්‍රධන මහස්ත්‍රාත්වර ප්‍රශ්න කලා ඊට පිළිතුර ලබාතිවිින් රහස් පොලිසි කියයාසිටේ මද්‍රව නාශකකාරයංක්ෂ ඩු හන්ඩ ගබඩාාවේ හෙරයින් කිිලෝකෑම් හසයක් පමනඇතිබට ද්‍ර විනාශක කාර්්‍යංශෂ ස්ථානා දීපතිවරයා වාර්තාවක් මගින් ැඩුම්තිඇති බවයි යන්වාදාල නඩුමහන්ඩවලට මුද්‍රා තැබුණේද. ඒවාට ආගන්තුක ද්‍රවයක් මිශ්‍ර කර තිබේද විෂම් අද්‍රභ අඩගු පාර්සල් වල ආවර්ර කඩා නැවත පාර්සල් කර තිබේද. පසුව ඒවා නැවත සීල් කර ඇත්දයන්න ප්‍රශ්නාවලියකට පිළිතුරු සපෙන ලෙස, කොළඹ ප්‍රධාන මහහිස්ත්‍රාත්පරිය රජේ රස පරීක්ෂකවරේ අටනියෝ කේ ත පා පික්ෂ පාතමතුවේ බරදුම් ියෝකමතර වදවාගෙන සිටන පොලිස් මද්‍ර ේශකකාර්යක්ංෂ නිල්දහරින් පිරිකට අයත් බැංකු ගනම් හලස්සතුනක් අත්හහිට වීමට E පවර් ගැනනා ැනට රැදුම් බහරේ සිටන පොලිස් පරිීක්ෂකවරකක් ඇතුළු නිල් හරින් පස්දිනකටම බැංකු ගෙනුම් හතලිස්තුන අයත්නබවා තහනම් කරන ල ගෙනනම් ඇති මුදල් ප්‍රමාණය රපිය ලක්ෂහතලි හකට අ සන්න වනවා. එමන්ම මෙමසිද්දේ දසබනහා එකොස්වැනි සැකාර‍ පොලස් කොස්තාපල්වරුන් සතුවතිබ, රොපාල් පන්දහස ්‍යාජනොට්ු තිස් දෙකක් හබ විීමමත් සමග ්‍යාජ මුදල් නොට්ටු චාරමකට ඔවුන් සම්බන්ධව සිටි බවට හෙළව තිබෙනවා ඒ පිබදවද පරික්ෂණසික කරෙන බව නියෝජ සල්ලසිට ජනරල් දලීප පිරිස් මහතා ඒයේධිරණේට දන්වා සිටියේ. ්‍ය අතර හුගම බටාත ප්‍රදේශයේ පොලිසිය කළ වැටලීමදී හෙරයින් සමග සැකරයන්තුන් දෙෙකුත් අතරංගුවට ෙන තිබෙනවා. හුංගම පොලස්ානයට ලැබුණ තොතුරැුව මෙම වැටලීම සිදු කෙරුණා. මෙම සැකකායියන් ල හෙරුයින් ග්‍රම් පහකටසන්න ප්‍රමාණයක් තිබ පොලිසිය ස්වාකත්තා. ඔවන් සන්තකේ තිබූ බිලිබීත නවේ පිස්තෝලයටටයි යොතන සජීවි පතරොම් දෙක් මැඟසීනයක් බොට්ටු සමඟ සබදධ වන සැටලයි දුරතනයක් සහ ජංගම දුරකතන හතක්ද පොලිසිය ස්වාකෙන තිබෙනවා. අවුරුදු තිස්ෙක විසි අට හා තිස් තුන යන වයස්වල පසුවන මෙම සැකකාරියන් බටාත සහ නිදහස්කම ප්‍රදේශවල පදිංචිකාරීණයන් බවයි පොලිසිය සඳහන් කළේ. හිටපු අමාත්‍යය විෂාන් බදයවිධින් හතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්න්තුල් තවමත් ප්‍රශ්න කරමින් සිටින බවවාර්තා වනවා. ටපුූ අමාත්‍ය රිශා් බන්ධදී මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද පෙරවරු දහයිතියට පමණ පැමිණිය. පෑ අටකට ආසන්න කාලයක් තිෙසේ ඕගේෙන් ප්‍රශ්ණ කිරීම් සිද වන අතර, තවමත් එම ප්‍රශ්න කිරීම් සිදු කෙරමින් නති බවයි වාර්තාාවන්නේ. පවස්කු ඉර්දාත් රස්ත ප්‍රහරය සම්හන්ධයෙන් ප්‍රශයක් ලබාතීමට අපාත ප්‍රීක්ෂණපාර්තුමේන්තුව කළ දැනුත් ීමකටනුවල් ඔහු අද පැමිණ තිබෙනවා. නැවතාත්න් දේශී යපුුවත්. එක්සත් ජාතික පක්ෂයේ වැරදිී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට කෘෂී ආර්ථිකය විනාශූ පව අග්‍රමාාති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. යහපාලන රජීටතේ දුපත් දිස්ට්‍රික්ක රැසක් නිර්මාණියූ පවද රමුක්ඛණ පැවතිී ජනහමුවකට එක්වමෙන් අග්‍රමාාතිවරයා කියා සිටියා. ල ්‍රේ ලංකා පොද චන පෙරබනින් තර් කරන ේක්ෂකයන්ගේ ජයත හවරු කරමින් මෙම ජනහමෝ පැත්වන. මෙවර මහමතිවරන්නේේදී තම පක්ෂ ඩ පිළිවෙල් වන්නේ ජනාධිපත්තුමා ඉදිරි පත් කළ සවහකේ දැක්ම බවයි අග්‍රමාත්ත්‍යවරයා මෙහිදී වැඩදුරටත් කියයා සිට කනකහෙරත් ර්ක බල් සරය ශ්‍ර ලංකාක් පොදචන පෙරමුණන ේක්ෂක කිය නැතු පරික් මවස් ාවට සහක පන. පසුගේ අවුරුදු පහතුලදේ සබර්සා විශෂෙන්මදේ සාධික්කවගේ දවල් මෙමයි මිල අඩුනා. එත් ජාතික පක්ෂේප ැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා විල පහත වැටීමක් වනවා ඒක තුල්ල අදායම් මාර්ග නැති වුණා ඔබේ දිශ්‍රිකය. ආර්ථිකතින් දුවම ශක්තිමත් දිර්කයක් විතින්තම අපි හැඳුරණගෙන හිටියේ නොත් අද වෙනකොට ඉතාම පහත්තට වැටලා තියෙනවා දුපත් දිස්ශ්‍රිකවලින් එක දිශ්‍රිකයක් මවට පත් තියෙනවා. මේ තත්තෙන් මුදුවවාගැනීම අප ආරම්භ කරන්නඩෝඩු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් හම දිස්්්‍රිේකරම සැලසු හදල ඉවර ඇක්වක්ේ වයි සංවර්ධන් වේගේ වැඩිකරන් ප්‍රතියක් ශසාකරුණනයන්ට ඇති කරන්න වැඩ පිගෝල් අපිද්‍යත් කරන්නට සූතනම. ඒ විවස්ථාව වෙනස්කන් කළ යුතුතිය. මේ ධහනම වනි වගන්ත්‍යත් අඳුන්නල දුන්න. ප්‍රජාචන්ත්‍රවාදය විනාස වුණයගේ. ස්වාදීන කොමිසන් කියල දේශපාලනය හෙංචයි කියල්ල සමමාරු දදාලති මේ පාර අපි පාල්ලිමෙන්න්තවොට වෙනම වැඩ පිළිෝලා කිරිපත් කර නෑ ඇයි විදදිිවත් කර නැත. ජධතිවරයාගේ වැඩ පිල්ිවල ඉදිරියටට ගෙන අන්න ඕන හිද. ඒ වැඩ පිල්ිවල ඉදිරිට ගෙන අන්ට. ජනාධීපතිවරයා නෝජනයවන දේශපාලන පක්ෂය බලියයටින්ට. ඒක සඳහා අපිට තුළින් දෙක බලයක් අවශ්‍යයි. බේතර ශ්‍ර ලංකා පුදුජ පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයතහපුුරු කරම අග්‍රමමාත්්‍යවරයාගේ ප්‍රධනත්වයෙන් තවත් ජනහමුවක් බවනෙල්ලෙදී පවැත්වන. පසුගේ සමයි අත්නොහැර තබන් සමග සිටි ශක්තිමත්ම ක්ඩායිම ෙවර මහමැතිවරන්නේයට ඉදිරිපත් කර ඇති බව අග්‍රමමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කලා. නතනෝ ජතයන් ලෙස පාර්ලිෙන්තවෝට පත් කරහැරීමටිවරගන්න ලෙසයි අග්‍රමමාත්‍යවරයා මෙහිතති ජනතාවකිෙල්ලා සිටේ කෑගල දිස්ශ්‍රි අපපේක්ෂක ඉඳදුනිල් ශාන්ත මහතා ඇතුළු පිරිසක් මෙමච චන හමුවට එක් පොනක්. මෑතර තමන් ජනවරමක් ඉල්ලා සිටින්නේ ජනතාවගේ අතට මුදල් ලබාදී නව ආර්ථිකයක් ගොඩනැකීමට බව එක්සත් ජාතික පක්ෂනායක වනිල් වික්‍රම සිංහ මහතා පවසනවා. මහරගම තලපත් පිටිය ප්‍රදේශය පැවති ජනහමුවකටෙක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටිය. එක්සත් ජාතිපක්ෂයේ කොළඹ තිස්්‍රිකේ අපේක්ෂකයින්ගේ ජයතහුරු කිරීම අරමුණු කර ගනිමින් මෙම ජනහමුව සංවිධහන කරතිබුණා. එම පක්ෂයේ අපේක්ෂකයින් කිහිප දෙනෙකුම ජනහමුවටෙක්ව සිටිය. අපි වරමිල්ලන්නේ ඔබේ අතට ආපෝ සල්ලිදා ඔබේ අතට සල්ලිදාලා රටේ ආර්ථිකයට නව පනක් ලබරද. එක්සත් ජාතිකක්ෂ ආ්ඩුව අදදාාන්න ගෝස්තු පළව නිසද තුන්ම නිසති රිස්ස ල ි සාකච්චාරන කහෝද මුදගණි. ඒ මුදන් අපි හොයා ගන්නවා කියලා මං විශේෂයෙන්කි තැන ඉදම් බවි බලව කෝමතමේ ආයත නොලට උදව කරන්න ඩැකයා රක්ෂ කර න ක්කම ොඳද විකාරට ජනතාව සහයද අපි තරයි කියන්ේ අන්ු කරන්න පුලුණම පක්ෂ දෙකයිද නනිකොම වන් පතා කරන්න නෑ ඇමගේ හැසිලටේ දම බලන්නේයන්න. මෙ රට ඇත්තේ රට කළ හැකි පක්ෂ දෙකක් පමණක් බව එක්සත් ජාතික පක්ෂණනායකරානිල් වික්‍රමසිංහ මහතා පවසවා මහමැතිවරනයට එක්සත් ජාතිකපක්ෂෙන් තරඟ කරන අපේක්ෂකයින්ගේ ජයතහවුරුකිරීම සඳහා කොළොන්නාවේ පවැති ජනහමුවකදී ඒ මහතා මේ බව පැවසවා. ජාතිබේදය අන්තවාදය රටින් තුරන් කිරීම තම පක්ෂයේ අරමුණ බව සමකි ජනපලවේගේ නායක සජි්‍රේමදාස මහතා පවසනවා කුලියාපිටිය සියම්ලාගස් කුටුව ප්‍රදේශය පැවති ජනහමුවකදී එමහතා මේ බව ප්‍රකාශ කලා. කුලියාපිටිය නාරම්මල පිහිටි එම පක්ෂයේ මැතිවරන මෙහෙුම් කාරයාලයේදී ජනහමුව පැවැත්වනනි ෂේත්‍ර රැසක් පිළිබඳම මෙහිද කරුණු ඉදිරි පත් කරුණා මෙම ජනහමුවට හිටපුාර්ලමේතුන්ත්‍ර රෞ්හකි මහත ඇතුු පරික් එක්ව සිටිය. ොදර මතක තියාගන්න අන්ද දේශපාලන්න පොරපිටියේල් සුපදදු සල්ල මොහද. දීල් ීල් දීල් මොහත්ත අපේ ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්ති අපි හඳුන්වන්නේ සදධ ජාතිකත්වය නමි. සත්්‍යය සත්භාවෙන් සුපිරි සිංදුව ක්‍රියාත්මක වෙන ජාතිකත්වය, පිරිසිදු බෞද්ධය මිත්‍රරණී ජාතිවාදය අවසන්න. ඒක පිරිසිදු බෞද්ධ කමලෙේ කවුරුවර එහෙම කරනවා නම් ෞද්ධ ප්‍රතිපත්ති විකෘති කිරීම. ජාති බේදය. අපි මේ රතින් තුරන් කරන්න තඕන. බයවිෙන්්ඩපා පස්වැනි දබි දිනකොට ජාතිවාදය අපි තුරන් කරනවා. අන්තලාදයක් තුරන් කරනවා. ඒවාගේම කස්දවාදයක් අපි දිනාස කරනවයි කියලා මං මේ අවස්සාාවේ කියලගැමති. ැල්පත්වල පීටා වෙදමින් සිටි ජනතාවට මහල් නිවාස ලබාදුන් ආකාරයෙන්න්න මත්තුවදුර රටින් අතුකාා තමා. දරුවන්ගේ අනාකතේ බේරාතෙනල් ලෙස ජනතාව ජනාධිපති, ගොටහභේ රජ්‍යපක්ෂ ැතිතුමාකින් ඉල්ලා සිටිනවා. කොලබ දිස්ශ්‍රික්කේ ශ්‍රඩාකා පොදුචන පෙරමුණේ, අපික්ෂකන්ගේ ජෛත අහවුරු කිරම සඳහාසං විධහන කළ ජනහමුපලට එක්වූ අවස්ථාවේදී ජනතාව ජනාධිපතිතුමාකින්මල්ලීම සිදු කළේ. ඉදිරි මහැමතිවරනිීද කොබ ස්ශ්‍රකෙන් තර්ග දදි ශ්‍ර ලංකා පොද ජන පරමුණේ පේක්ෂක, අග්‍රම අත්්‍යමාධි ප්‍රකාශක නීතිඥ ප්‍රමණාත්සිී දොවත් මතාකේ ජය අහවරු කිරීම සඳහා ජනහමුවක් කොළ බහියි පිටිදී පවැත්වනා. ඒ ජනධිපති ගොටහභේ රජ්‍යපක්ෂ මැතුමාගේ ප්‍රදහනත්වයෙන්. මෙම ජනහමුවට බහසංගරත්නය හිතපු අග විනිසුරු සරත්තෙන් සිල්ලා බහතා මෙන්ම සම්භාවනය අමුත්තන් ප්‍රැසක් එක්ව සිටියා. පසූ ජනාධිපත්තුමා සහභහකි වූයේ විහාර මහදේ විුද්‍යානය සංවිධාන කරතිබූ නහමුගටයි. ඩක් පද ජන පෙරමුණේ ේක්ෂක තිිළංග සුනතිපාල මහතාකගේ ජයෛතහවර කිරීම සඳහහා ඒ සංවිධාන කර තිබුණා ජනාධිපතිතුමා රැස් සිටි ජනතාව සමඟග සහද කතා බහකද නිරත්ත බුණ. ටක්කුල සන ඇතේ තර්ගවැද සිටන ශ්‍රීලංකා පොදුජන පෙරමුණනිේ අපපේක්ෂක, අනුර ප්‍රනාාන්දුමහතාකේ ජයත අහවරු කිීම සඳහ මට්ටක්කුලියේ කාකදූපතේදී පවැැති නහමුුවකටද ජනාධිපතිතුමා එක්වොනා. සර්වාගනික නාකන්ද මෙමවස් තබටික් ප සිටීම විශිෂක් වයා. ගිහි කොලඹ මහවත් එක්ත් ප්‍රරිඩා සමාජ ක්‍රරිඩාන්කනේදී තවත් නහමුවක් සංවිධාන කරති වුණනා ඒ ශ්‍ර ලකා පොදු ජන පෙරමුණයාපේක්ෂක සුසිල් ප්‍රේම ජයන්තමහතාගේ ජයත තහවරු කිරීම සඳහයි. බෙහිදේද ජනාධීපතිතුවා ජනතාව සමඟ අදහස් හෝමාරු කරගත්තා. දෙෙමට ොලස්ායේ ඉදිරිපිටදී තවත් ජනහමක් පවැත්වන. ඒ පොදදු ජන පෙරමුණුා පේක්ෂ සරත්වරසේක මහතාකේ ජයක්‍රහණයත් අහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතති ගොටා ේරාධි පක්ෂ ඇැතිතුවා මෙම වැලිියටද සහභා කියබුණ. හ චරි පූච ැකු බි තිස්වාමින්න් වහන්සේ ප්‍රමුඛ භාසංගරත්නය සහ දේශපලන නියෝජිතයන් වැසක් මෙමවස්ථාවටික් පුණ ශ්‍රී ලංකා මහබැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලෙහිල් කිරීමට පියවර කෙනතිබෙනවා. ලlanකා මහමැක්ව දල්න්ටලේ ඒ පවැත්තු ැස්වීමදී මෙම තීරණය කෙන තිබවා. නිත්්‍ය තැන්පතු පහසුක අඩු පාතිකේ සහ, නෙත්තෙන් අය පහසක අඩු පාතිකය, පිළිබෙරින් සට හතරදශම පහ සහ, සේට පහදශම පහක් දක්වා, පදනම් අංකසයකින් අඩු කිීමයි පියවගෙන ඇත්ති. වෙළඳපුරනෑයි අනපාතික තවදුරටත් පහත හලීම මකින් ආර්ථිකේ පලදදායි අංශවිත කඩි දෙමන්නයි ලබාදීම සදහා, මූල්්‍ය පදධතිය දිරිමත්කිරීම අරමුණින් යුතු අඩ උද්ධමයක් පවතින වාතාපරණයක් යටතේ මුදල් මණ්ඩලේ මෙම තීරණය කෙන තිබුණා. එමින් COVID-19 මගින් බලපෑමට ලක්කු ව්‍යාර සදහ මෙම? හදබේ සමස්ත ආර්ථකය සඳහා ශක්තියක් ලැබෙන ඇති ප්‍රතිපත්ති පොලි අනපාතිකඩ රින්වල බලපෑම සහ දේශීය මුදල් වෙලඳ පොල තුළ පවතින අතරික්ත ද්‍රවශීලතා පිළිබිමු කරමින් වෙඳද පොල පොලි අනපාතික අණ්ඩව පහ ගස්තති පෙනවා කේ ත් ශ්‍රීලංකා මහ ැක ගත් ෙල් දල් ප්‍රපත්ති ක්‍රියමාකහ සැසැඳීමේදී වෙළඳද පොල නෑපොලි අනපතික පහලයාමේ වේග පිළිබඳ සෑහි මකට පත්ිය නොහැකි බයි ශ්‍රී ලංකා මහ ැංකුව සඳහන් කරන්නේ. ොලි ප්‍රධාන පොලි අනුපත ශ්‍රී ලංකා මහැබංකව අඩු කලා මෙට මූල්ල පදදජ තුළ ද්‍රවසීලතාවේ හිල නැවීමට කටතු කලා. බැංකු පොලි අනපාතයත් අඩුකිරීමට කඩතු කරලා තියෙනවා. නය සුරක්ෂණ ක්‍රමවේදය කහඳන්න්න දීලා තියනවා ව්‍යාරාවලට පහසු පරිදි. ෙටිකාලඇ තුලට ආථේක ප්‍රශ විසඳගන පුළන්ේ ව. මහ බැංකුව පොලි අනපාත අඩුකිරීමටත් තීරණේ බැංකු මින් පොදු නතාවටත් ලබාද කියල විශ්වාසරන. මේ මෝතේ වස් වන්නේ රටපුුරත්තාාපන කිරීම කෙරෙහි අවදාන යොම කිරීම. ආර්ථකගේ යලි නග සිටුවීමටම් ප්‍රතිසස් කරන සිදු කළ තුයි. රජයනා ගන්න කොලියන් පාත ඒේ ප්‍රපත්ති පොලියන පාත අඩුරාට වඩා විශාල වශයෙන් අඩුලාාතියන සක්‍ර වශය. ඉතමතරව සමහර තැන්පත්වන පාත දට සිද් වශය අඩුලාතියෙනවා. බැන්කෝලි ඉදිරිපත් කරන්න අර විශාල් ප්‍රමාණය ගඳදුු කරවන්නට අඩු කරන්න බැරි එක හේතුවක් තැඟගුල්ලොන්ගේ නයි දෙන්නේ තැන්පත් කරන්ගේ මුදල්ලින්. තැම්පත් වොලට දෙන පොලිියන පාතය තවම අපි අඩිකරු ප්‍රමාණයටම වගේ අඩ වල නැහැ න තිරිතමයි දැන් කලින් අසංකරපු ගත්තනයබල පොලියන් අඩුවෙන්න්න හම කලාට වේරිබල නතු ෆක්ේ ගත ගාන්නට ඉගරණක තියනත්‍රය ඒව කල් පරිින් කල්ල නවා ඒක සාමාන්‍යයෙන් ඕනම අවරඳ පලක පොලිබිරඳ පලක. ඇැක්ෂේ කාල පරාශත්තියනවා සම්පූර්්‍යමඒක ජන්නති. එ වන මහමැතිවරණය නිදහස්ව හා සාධහරණව පැවැත්වීම සම්හන්ධයෙන් මුදරත මාධ්‍ය කතරුවවරුන් දැනුවත්කිරීමේ සසාකච්ඡාවක් මැතිවරණ කොමි සම්කාර්යාලයේදී අද පැවැත්පනා මාධ්‍ය උපමාන සහ ඡන්ද විමසීමේ කාල සීමාවන් පිළිබඳවද මෙහිදී කතරුවරුන් දැනුවත් කරුණා. චන්දය ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළයුතු සෞඛ්‍ය පිවෙත් පිළිඳව ජනතාව දැනුවත් කරන ලෙස මතිවරන කොමිස මේ සමහපති මහින්ද දේශප්‍රිය හතා කතෘුවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. මාධ්‍ය තුළ ජනතාව දැනුවත් කරලා විශාල ප්‍රමාණයකට ජනත චන්දපොල්වලට ඇදගණ්ඩ අපේසාහතම ඇතුම ඉල්ුවේ. අඩුගානේසිියට අසුවක්වත් චන්ද පවිච්චිකිරීමට පුළුවන් හැකියාවක්ක ඇතිකිරීමේදී මාධ්‍යයට විශාල වකී මත්තියනවා ඒක කරන්න නැතම් ප්‍රජාත්‍රවාාදයට එක ලොකු තර්ජනයක් එක කියලා කොමසමල සභවත්තුමා සඳහන් කළ මාධ්‍ය කිසිම පක්ෂයකට පක්ෂපාති නැතුව කුණු ඉදිරිපත් කරන කෙලා කිවවා දැම් මේ දෙනවල පැත්වන. කොමිෂන් සබා වාර්තා පිළිබඳවත් සඳහන්කර. පුලුවන් තරම් ඒ අවාර්තා කරන්, ඒවා පිළිබඳව කතු වැකි ඒ අදහස් ප්‍රකාශකි්‍රීමෙන් වලක්න්න කියල තමයි විශේෂම සඳහකරේ. මහමැතිවරණ දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ නියෝජතීන් දැකු අදහස් විසයි විස ජනමතයත් තුලින්. ප්‍රම ම ුපියල ද ද වා කලෙක මේක හිිට ගත ඇත්තරම මේ විසිදාාහදන්නේගේ පශ්නයක් නෑ මොක තිත් ැත්තුමාක් කොහවත් ැක කිය ෑ හම පවලක ද වාගේ හැම පලර වස්වාාව ති විසි දහ කියල කියන්නේ ගණන්හඳල බැලූත් මාසකට රුපියල් බිරියන හත හක් දෙන්නට එතුමා දෙෙනවා කියව හරින්න දෙෙන්නෙ කොහොද කියෙනලා කියන්නවා සමහර විට මත්්‍ය පසංස්කති අරහය සල්ලි දන්නන්න ප අද වෙනදා අලියට ගහන්න කැමතින ද මේක ගහන මොකද රලල් ති නිසා. නරනිල් කාන්ඩුව පිටවතා පව දනවා අවුත්්දකින්දේ. අපි හැදාම රදුන්නනන්නේ කෑම භිගාන විදලදනවා කාගන්න බෑ හලාගන්න ඒයාකයන්ගේ හලාගත්තර කමන්න හදිරිික අපයන්ගේ හලාගෙන හලාගන්න. පක්ෂේ තිහාසය දිහාගත්තෝ තිතම් වවාගේ දෙදිරී මැතිවලාතිය නොයිතින් ඕකස්ඩ බඩාන මතුම කාල්ලතවකුුණ තුමත් එක්ස ජාති පක්ෂ තමයි ඩාගනගේ නම එක්ජාතික පක්ෂ කවදක්වත් විනාශස වන්න.තෙලිපෝර්්ඩ අලියට පවින අලියා තෙරිිපෝර්ණකට පාගවා. දට අල්ලගන්න ැහි ො පිගේ ිකොතල්ලන්න ි ප අල්ලගන්න ිකො ඇතුල ටක් වන්න ඔක්කම ිකල ට බ රට ඇවිල්ල නති රන්න කියාගෙන ජනයලෙන් තට්ට කරන්න එපිලබලන්න ඕතමයි කිව්ව. හැබැයි අපි දන්නවා සජිත්්‍රයම දාස කියන්නේ කවුද කියල දැන් හොදාකාර. අම්මල තාත්තලවත් නැතිකරගෙන යන ගමනක කියන්නේ. පිවා මේවා භියෝග කන පට ප වැටනේ ජනතගේ තුරල්ට ඒගලන්තම ආරක් කකල පිරිරගින්න්න. ජ්‍යයාර්ජයාවදන ව වගේ ප්‍රශ්නති බැත්ත හතේ. ආව අට නම දෙනෙක් එක හිතපු පරිත භාවිකට්්‍යය. අන්තිමෙසි හතරිස් වන ගලුත් කට්‍යයක්කාව. සත්්ජාධය පක්ෂේර්තන් උපනායකය. ඉදිරියට නියෝ්ජනායකය සනායකය වෙන්න බලාගින්න එක්ක ය කියති බයි. එකතුලයිවෙල්ල අඩුව පිටන කියලා තිනක පාර. ොලො ද කතාකර නැටී වැඩක නැතියෙන් ඒගොලො අපිිය තමයි ඒගොල්ොන් රුද්වාවදී හැටිය සලකන්න අපි දල්ගෙන සමාර්රවෙලාට සජිත් පාර්සගේ නරහිල් පාර්සී මබැන් කොරු කියලා. අනි පර්සන අර පර්සීතමයින්න මබැන් කොරු කියලා. එස අපි තමත් පැදිලිියක අන නිමකත්ද පර්සුව දෙකම එකම කණඩාමක මොරු ටික. බැඳම් කරය ගණදනුවීම වංචාවෙන් පැනගිහිල්ලා. පහුගේ මහමතිවරට ඉදිපත්වන්නේ එක් ජාතික පක්ෂය කටිතුල. පරිසක් සමග ජනබලවේගේ කියලා ටෙලිෆෝන්ණ කරගෙන තා පරිසක් අලිය ඇත්තේ තරග කලාට ඔය සමග ජනප බලවගන්න බොහ දෙනා තමයි පොත්ලිවේ ෆුට්නෝට් කල්ලිය කියලක්කිවවා. අපේ මේරට දේශපාලන පිරි සුදු කරන්න බලාපොරත්යනවා ගටාවේ රජ පක්ෂත්ම අආරධා කරනවා. අපේ පක්ෂ පමණක් නෙවේ විපක්ෂයට පවා ඇවිල්ල අපිතක කියතුල මේ රට හදන්න. මේ හොල ගේක දේවල් පිට කර. ඉස්සල්ලම කිව්වා සමකි ජනබලවේගින් සන්ද ඉල්ලන්න එපා ටෙලිෆෝන් එකින් මේක පි නීත්‍යන කල නවලළගුවක නඩුවදම නඩු විීක කල දැන්ග කියන කොලාපාටග ති මත ඩගෑ විච්ච කොපාට එතන තිෙනවා පරිස්සුදු කොළපාට මෙතර තියෙන. නිෙදස් පහලවෙන් පසුව. ගත්තාවූ සියලු තේන්දු තීරණවලද රනිල් වික්‍රමසිහ පාර්ශවය මෙන්ම සජිත් ප්‍රහමදදාස පාර්ශවයත්. එකට හිටිය බව අපි කිසිවිටත් අමතක කරන්න පෙරමුණේ රාල්ල දෙන්න තමයි දැම්මේ දෙ පැත්තරේලාම් මරාගන්න පාටට රංචනය.ඒත්‍රෝ අප අවුදු විසි අතර අපි අවස්ථාව දුන්න අපි වලය ලාගන්න. ඔහටම කරෙ හිමි අවුදු පහහිනැත්තන් දායයි. සැමුතිේ අවු විසිය අතරතු ලව අපිට පැහැදිලි ලක් ලබාගන්න දෙදස් පහේදීදලා. අවුරුදු පහළවත්ස්ස මේ හට ුවන් ප කාරය පීනයක් දැක්කා සජිත්්‍රය මදස ජනාධප්‍රති අපේක්ෂ කැවුණනත් ඔක්කෝ මහරි කියලා අන්නේ අවුරුදු පහලවක් දැටපු UPී හිීනය තමයි පහුගෙන් නෑම්බර දාස්සවිනිද පරදුණ. මේ චන්ගේේදී, එක්සක් ජාති පක්ෂණ ජන්ද දුන්නත් සජන් ප්‍රම ධාසර චන්දේදුන්නාත් ඒ චන්දෙදීල තිෙෙන රජ පක්‍ෂරන් ඇයි පනිනවා ගට්ිය එන්ට වටේ දනවට ව හ දෙනම කෙලෙ න්න මංගේකක්්ට යජනග වන ෙලීම මහින්දටම දීල දාාන්ඩ වටේයන්නේ. බලංකොඩ රාවනාකන්ධ ප්‍රදේශී පදිංචි අපයෝජනයට ලක් වූ දාහත් හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක රෝහල්ගත කිරීමෙන් පසූමිය කොස්ති වෙනවා අපස උසස් පෙළ සඳහා බලංකුට ප්‍රදේශයේ පාසලකට ඇතුළවීමට සූතානව සිටි ඇය එසඳහා මැසීමට දීතිබූ ඇඳුබක් ලබාගැනෙීම සඳහා නගරහිටිකේ අවස්ථාවේ අතුරු දන්වතිබෙනවා. මය කොල්ල දකවත් මග දහත්ින් තම මේ ළමය බලෙන්ග නැල ති. ැර අතුදන් වීම පිළබඳ පොලිසිට දනුම් දු බවයිභාර්තාාවන්නේ. වෙනත් පිරිසක් මෙමදරේසි ස්ථනයේ ස්වාක නැති අතර එහිදී සැකරුවෙකුද අල්ලාකෙන තිබෙනවා. ඔහු අධිකන්නෙයට දිරිපත්කිරීමෙන් පසු ලබන විසි දෙවන්තා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.. කර්මාන්ත සංවර්තනය සඳහා නයදීම වෙනුවෙන් පමණක් බැංකු පද්ධතියක් ඉදිරයේදේ ස්ථාපිත කරන බව අමාත්‍ය විමල් වේරවාශ මහතා පවසෙනවා. බෙරට ශුද්‍ර කඩා මධිරිමාණ ්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුශේෂි වැඩසටහනක්කාරම්භ කරමින් මහජන බැංකෝ හාකාර්මික සංබර්ධන ම්ඩලේ අතර අබුද්ධතා ගිවිසුමක් පසුගේ අත්සන් කෙරුණ. බම එකඟතාවටනුව මහජන බැංකෝ හාකාර්මික මණඩේ ඒක අබදව විද ්‍යවසයන් පන්දහසක් සයිුබලකැන්වීමට වශ්‍ය සහයෝකගේ ලබාතෙන ඇති. මික සවර්ද ඩල සමග ියාප ංචි වීමෙන් පස පපුහුණුවක් ලබා ගනමින් ප්‍රයෝගක ව්‍යාර සැස්සමක් නිර්මාණය කරන නු දෙනුකරවන්ට මහජන බැංකෝේ මල්ලි හසුම් ලබා ගැීමට මෙහිදී ඉඩ සැලසෙනවා. අලුත් අදහස්තියන මිනිස්ස ඕන තරංඉන්නවා. ඒවාගේ මලු සංකල්ප ඇති දරුවන් අරුණයන් ඕන තරම්ඉන්නවා. ඒයාගේ සංකල්පවලට උදෝෙන සම්වර්ධන බැංකු ක්‍රමයක් අපේ රට නැහැ. අතිකරු ජනතිිපත්තුම දැනටමත් ප කාශකල තිබෙන ඉදිී අයවැන්. සමඟ කර්මාන්ත සංවර්ධනය සඳහා න දීම වෙනුවෙන්ම පමණක් අරුණකොටගත්තාව බැංකුවක් ස්ාපිකරන් ිනිසුන්ගේ බොහම පුචි ්‍යාපාරික යෝජන ංචි කර්මාත පිළිබඳ යෝජන ඒවට පිහිට වෙන්න බැරනම් කාර්මි සම්වර්ධන මාන්ලයක් තිබුණනට වැඩක් වෙලි නෑ. මේකමුතුෙන් මෙතෙක්කල් ග්‍රාමිය මට්ටමින් අසරන වෙලා අපේක්ෂා රහිත හිටපු මිනිස්සුන්ට නැගිටින්න ඉතා විසාන රකුලක් ලබා දෙන්න පුුවන්වෙයි. ඒ පෝතත්වමින් අප එෙපදහන පෘති විකාශය අවසන් වන පා. ගේ ലങ ්‍රයෘතිවි කාශ රත්්‍ර මයිති හයට ලා പොත්ව වන්න ොව.